අයිබෝවන් සුබ උදැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය තුළින් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල අටවන පාර්ලිමේන්තුවේ සිප් වැනි සතිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට සියල්ල සූදානම්. වගකිව යුතු විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි. නව ව්‍යවස්ථා සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය. අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වෙනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වෙනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම පෙරවරු 10ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි. පෙරවරු 9ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමගම උත්සවයේ කටයුතු ආරම්භ වන අතර එහිදී ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදුවීමට නියමිතයි. ඉන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ ඉන් අනතුරුවයි. මෙහිදී කතානායක කරු ජයසූරිය මහතා හා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට සූදානම්ව සිටිනවා. එහිදී ජනාධිපති ධජය උඩුකුඹු කිරීම සිදු කෙරෙනවා. පාර්ලිමේන්තු මන්දිරයේ ප්‍රධාන ප්‍රවේශ ද්වාරයේ අසලදී ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කිරීම සිදුවන බවයි පාර්ලිමේන්තුවේ ජනසන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාගර්භය වෙත කැඳවාගෙන යාම පෙරවරු 10ට ආරම්භ වනවා. එහිදී නියෝජ්‍ය වේත්‍රධාරී ඉදිරියෙන්ම ගමන් කරන අතර වේත්‍රධාරීවරයා ඉන් අනතුරුව ගමන් කරනවා. ජනාධිපතිවරයා ගමන් කරන්නේ ඉන් අනතුරුවයි. කතානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ඇතුළු ලේකම් මණ්ඩලය ඊට පසුපසින් ගමන් කිරීමට නියමිතයි. ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමෙන් අනතුරුව ආණුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) මගින් විධිවිධාන සලසනු ලැබ ඇති පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමද ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඇමතීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් පසුරු 1 දක්වා පාර්ලිමේන්තුව තාවකාලිකව සිටුනු ලබනවා. පාර්ලිමේන්තුවේ සිවෙන සභාවාරයේ උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් හිටපු ජනාධිපතිවරුන් අග්‍රාමාත්‍යවරුන් අගවිනිසුරුවරුන් උපරිමාධිකරණ විනිසුරුවන් හා නීතිපතිතුමන් ඇතුළු 600කට අධික ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. සියලුම කටයුතු අප පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු 9ක් තියෙනවා. ඒ සෑම දෙපාර්තමේන්තුවකම සහයෝගයෙන් ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල සහයෝගයත් ලබාගෙන තමයි අපි මේ කාර්යය කරන්නේ. අතිගරු ජනාධිපතිතුමාව රතුපලස මතින් තමයි ගෙනෙන්නේ පාර්ලිමේන්තුව තුලට. ඊට හා සම්බන්ධ සියලු කටයුතු අපිට ඒ කටයුතු අපේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලිනුත් සියලුම ආරක්ෂක අංශවලිනුත් සහ අපේ පාර්ලිමේන්තු පොලිසිය විශේෂයෙන් කියන්න ඕනේ ඔවුන්ගේ සහයෝගයත් ඇතිව විශේ෷ ආරක්ෂක වැඩපිළිවෙලක් අපි මෙදින යොදලා තියෙනවා. මීට අමතරව අපි 600කට අධික අමුත්තන්ට අපි මෙම උත්සවය නැරඹීමට ප්‍රමුඛතා ලේඛනය ප්‍රකාරව සහ අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ ආරාධිත අමුත්තන් ඇතුළු පිරිස් අපි මෙම උත්සවයට ආරාධනා යවා තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නම් කර ඇති බවයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස නම් කර ඇත්තේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි. ධම්මික දසනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ විපක්ෂ නායක ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බවයි. මීට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා නම් කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වයේ පිළිබඳව නොසලකා තමන්ට පාර්ලිමේන්තුවේ නවවන ආසනය වෙන් කරන ලෙසයි. එය පාර්ලිමේන්තුවේ සුවිශේෂී සිදුවීමක් වන බවද වාර්තා වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර හමුවක් ඊයේ පැවැත්ුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර හමුවක් පෙරවරුවේ පැවැත්ුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නව වසර ආරම්භ වීමෙන් පසුව ප්‍රථම වර්ග රැස්වීමේදී
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් බිම හමුවේදී සාකච්ඡා වී ඇති අතර පැවැත්වෙන 8 වෙනි පාර්ලිමේන්තුවේ සිවවෙනි සභාවාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහන් සේමසිංහ මහතා අද පැවති ආණ්ඩු පක්ෂයේ හමුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අද නව වසර වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම පැවැත්වුවා. ජනාධිපතිතුමා තරමත්තුමාගේ ප්‍රධානත්වයෙන් ඒ රැස්වීම අපි පැවැත්වුවේ. එක පැත්තකින් අපි සාකච්ඡා වුණා හෙට දිනේ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය සම්බන්ධයෙන්. ජනාධිපතිතුමා මේ රටේ ජනතාව පත් කරගත් ජනාධිපතිවරයා හැටියට එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව තුළ හෙට පෙරවරුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ වගේම අගමැතිතුමා අපිට ඊට පෙරත් ආණ්ඩු පක්ෂය හැටියට උපදෙස් ලබා දීලා තියෙනවා. එවකට රජය විපක්ෂය පාර්ලිමේන්තුව තුළ මර්ධනය කරා වගේ කිසිම වැඩකටයුත්තකට යොමු නොවී විපක්ෂයටත් සාධාරණ කාලයක් ලබා දීලා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමේ අවකාශය ලබා දෙන්න කියන. ඒ වගේම වර්තමානයේ රටේ පවතින තත්ත්වයක් ජනතාවගේ අදහස් සම්බන්ධයෙන්ත් අපි දීර්ඝව කතා කරා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු තොරතුරු ඒකරාශී කරලා අපේ රටේ වැඩ පිළිවෙල හැටියට ඒ ජනතාව බලාපොරොත්තු වෙන රාජ්‍ය පාලනය අගනිය. බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතන හතරකට නව ප්‍රධානීන් පත් කිරීම අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ අරලියගහ මන්දිරයේදී බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතන හතරකට නව ප්‍රධානීන් පත් කර තිබෙනවා. අරලියගහ මන්දිරයේදී අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් එම අමාත්‍යාංශයට අයත් නව ආයතන ප්‍රධානීන් හට පත්වීම සිදු කෙරුණා. ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩපරණ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා පත්වීම් ලැබුවා. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාද ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස රොහාන් වැලිවිට මහතාද පත්වීම් ලබා තිබෙනවා. ටවර් හෝල් රඟහල පදනම අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස ඩග්ලස් සිරිවර්ධන මහතා පත්වීම් ලබා තිබෙනවා. ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට ඉස්ටෙලා මාරපන මහත්මිය පත් වුණා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්ුණා. දැන් අමතකනොත් නැතේ ඉඳ වහින්නත් පුළුවන්. අද ගෲප් මීටිං වලට ගියා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා අපි ගොඩක්ම 95%ක්ම ඇවිල්ලා හිටියා. ඒ නිසා විශේෂයෙන් අපි හෙට ප්‍රෝග්‍රෑම් සම්බන්ධවත් අධිකර ජනාධිපතිතුමාගේ ඔය රාජ කතාවට අපේ සහයෝගය දෙනව මේවත් සියලු දෙනාම සහභාගී වෙන සම්බන්ධව අපි කතා කරා. ඒ වගේම ඉදිරි කටයුතු සම්බන්ධවත් අපි කතා කරා. ඒ වගේම ආණ්ඩුව ගෙනවන ආයවයක් ගෙනවන ආයවයට සහයෝගය දෙනවා කියලා අපි සාකච්ඡා කරා. න්‍යාය පත්‍රය ගැනයි ඉදිරි පාර්ලිමේන්තුව තුළදී විපක්ෂයක් හැටියට අපි කටයුතු කරන්න ඕන ආකාරය ගැන තමයි ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වුණේ. ඒවා ගැන වගකීම් බාර ගන්නත් ඒවා යම් යම් මන්ත්‍රීවරුන්ට බාර දීලා ඒ විෂයන් සම්බන්ධව බෙදලා දීලා ඒ ගැන මූලික සාකච්ඡාවක් අද කෙරුණා. ඔබතුමාලා ඡන්ද විසීමක් කරනවද? ඒ කියන්නේ එහෙම තීන්දුවකට ආවේ නැහැ. සාමාන්‍ය රාජාසනයේ කතාව ඡන්දයකට යන්නේ නැහැ කියලා තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදායේ තිබෙන්නේ කියලා ඉදන් සාකච්ඡාවට ලක් වුණා. ඒ හින්දා මම හිතන්නේ නැහැ හිට ඡන්දයකට යන්නේ. විපක්ෂයක් හැටියට අපි අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ තියෙන වැරදි පෙන්වා දීලා ආණ්ඩුව ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් විශේෂයෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශනෙන් ඉදිරිපත් කළා. ආණ්ඩුවට බල කරන අනිවාර්යයෙන්ම ඒවා ජනතාවට ලබා දෙන්න. ඔබතුමලට හෙට දිනේ ඉඳන් තරග දෙන්න පුළුවන් වෙයිද මේ ආණ්ඩුව ආණ්ඩුවට? අනිවාර්යයෙන්ම පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද කිසිම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ මෙයා. අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දීමටත් ඒ වගේම පාර්ලිමේන්තුවට ඒ අවශ්‍ය මුදල් ලබා දීමට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. අපි ඉල්ලීමක් කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් එම ආණ්ඩුවටත් අයවැයක් ඉදිරිපත් කරන්න. අයවැයක් ඉදිරිපත් කරන්න අපි සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙන්නවා. අද දිනේ මං හිතන්නේ ඉතාමත්ම සාර්ථක සාකච්ඡාවක්. මොකද විපක්ෂයක් හැටියට අපි සියලු දෙනාම ඉතාමත්ම එකමුතුව මේ රටේ පළවෙනිම අපි හිතන්න ඕන රටේ ජනතාව ගැන.
මොද 69 ලක්ෂයක් ඡන්ද දුන්න අතිගරු ජනාධිපතිතුමාට එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු රාශියක් තියෙනවා. ඒ පොරොන්දු රාශිය ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරනවද නැතිද කියන කාරණාව ගැන තීන්දුව අපි ගන්න හදනවා පාර්ලිමේන්තුවේ. ඒතර පාර්ලිමේන්තුව අපි තුන්වෙනිදා පාර්ලිමේන්තුවේ අපි තුන් විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරා. දේශපාලන පරිගැනීමට ලකුවන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සියලුම කාරණා විශේෂයෙන්ම සාකච්ඡාවට බඳුන් වුණා. ඉදිරි මැතිවරණයත් ඉලක්ක කරගෙන අපි සිදු කරන කාර්යයන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරා. විශේෂයෙන්ම තීරණය කරා ශක්තිමත් විපක්ෂයක් හැටියට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටදීත් ඉතාමත්ම සංවිධානාත්මකව වැඩ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමක් අද පළවෙනි කණ්ඩායම් රැස්වීමේදීම සිදු කරා. ඉදිරියේදී දැන් එක්සත් ජාතික පක්ෂයේ තියෙන අර බෙදීම ඔය දැන් අපි ආණ්ඩුවේ ඒ මහජනතාව වෙනුවෙන් දීපු පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙනවා වගේම ආණ්ඩුවේ වැරදි අඩුපාඩු දැක්කහම විරුද්ධ පක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරමින් ජනතාව වෙනුවෙන් ඒ වෙනුවෙනුත් පෙනී සිටින තීරණය කළා තිබෙනවා. වත්මන් ආණ්ඩුව කිසි විටකත් වැරදි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතා පවසනවා. එකොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් යටතේ අපේ රටේ ඉඩම් විකිණීමක් සිදු වෙන්නේ නැහැ. දිගින් දිගටම පසුගිය රජය ඔවුන්ගේ පාලන කාලය තුළ ණය ලබා ගැනීම සිදු කරා. මහබැඳුම් කර වංචාවෙන් ආරම්භ කරපු දූෂණ අක්‍රමිකතා වලින් ඇතිවෙච්ච මේ ආර්ථිකයේ පරිහානිය අපේ රජය ආවරණය කරන්න උත්සාහ කරන අවස්ථාවක ඉතාම ගෞරවයෙන් එක්සත් ජාතික පක්ෂයට මතක් කළ දෙන්න ඕනි. පැවති ඔවුන්ගේ රජය මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළේ සත්‍ය තොරතුරු රටේ ජනතාවට ලබා නොදීමයි. ඔවුන් වංචනික ආකාරයට තොරතුරු සැඟවීම සිදු කරා. පෞද්ගලික න්‍යායපත්‍රයක් තුළ ඒ රජය ගමන් කරා. මේඟ අපි රජයක් හැටියට රටේ ජනතාවගෙනුත් විශේෂයෙන් මිල්ලීමක් කරන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේපිත කණ්ඩායම විසින් පතුරවන ඒ අසත්‍ය තොරතුරු මත පදනම් වෙලා තීරණ ගන්න එපා. සත්‍ය තොරතුරු මත පදනම් වෙලා අපේ වැඩ කටයුතු සිදු කරන්න ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒ අවශ්‍ය උපදෙස් සියලුම දෙනාට ලබා දීලා තියෙනවා. අපේ රටේ කිසිදු රාජ්‍ය ආයතනයක් අපේ ආණ්ඩුව යටතේ විකිණෙන්නේ නැහැ. කිසිදු බිම්මවලක්වත් අපේ ආණ්ඩුව යටතේ විකිණෙන්නේ නැහැ. වැරදි ප්‍රතිපත්ති කිසිවක් අපි අනුගමනය කරන්න සූදානමක් නැහැ. හැබැයි අපි හිතනවා ඒ ආණ්ඩුවේටම දූෂිතයන් සියලු දෙනාටම නීතිය ඉදිරියේ දඩුවම් ලැබිය යුතුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තු මැතිවරණයේ පවත්වා 3-2 බලයක් ලබා ගනිමින් රට සංවර්ධනය කරන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඥාපා බේවර්ධන මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවර ශ්‍රී දලතා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතාද මාධ්‍යවර ශ්‍රී දලතා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් ආශිර්වාද ලබා ගත්තා. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන මහතා ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා දානමය පුණ්‍ය කර්මයකටද එක්වුණා. එම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුඹුරේ විමලතම අනුනාහිමියන් සහ ශ්‍රී දළදා මාලිගාවේ තේවාව බාර නාහිමියන් වන පූජ්‍ය තිබ්බටුවාවේ මේදංකර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේද වැඩම කර සිටියා. දානමය පුණ්‍ය කර්මෙන් අනතුරුව අදහස් දැක් වූ දළදා සමිඳුන් වැඳ පුදාගෙන අපේ බලාපොරොත්තුවක් තියෙනවා අප්‍රේල් මාසයේ අවසාන සතිය හෝ මැයි මාසයේ මුල් සතිය පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී 3-2 බලයක් අපිට ලබා ගන්න. ඒ නිසා ඊයේ දවසේ අපි ප්‍රාර්ථනා කරා විශේෂයෙන්ම ඊළඟ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රට කරගෙන යන්න 3-2 පාර්ලිමේන්තු බලයක් අපිට ලැබෙන්න කියලා. මොකද විශේෂයෙන්ම ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන්න මේ පාර්ලිමේන්තුව තුල බලයක් නැත්තම් මේ ජනාධිපති ක්‍රමය නිසා 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා අවශ්‍ය බලතල ලැබෙන්නේ නැහැ. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතාද ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අමාත්‍යවරයා මහනුවර ලක්සල ආයතනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් සමන්විත ප්‍රදර්ශනාගාරයක් බවට පත්කොට නැවත විවෘත කිරීමටද එක්වනා. අනතුරුව අදහස් දැක් වූ අමාත්‍යවරයා පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා බොහෝ දුරට ප්‍රකාශ කළ දෙන අප්‍රේල් 27 කියලා. මාර්තු 3 වෙනිදෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිද්ධ කළොත් අප්‍රේල්
මාසේ 26 වෙනි දවසක තමයි මැතිවරණ එන්නේ. එතකොට අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නැවත සිහිපත් වීම මේ රටේ සිද්ධ වෙනවා. ඒක තමන්ට දේශපාලන වශයෙන් විශාල අගතියක් වෙනවා. ඒ නිසා කොහොමත් විසිරුවන්න යන නිසා පෙබරවාරිවල එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයත් ලබා දීලා ස්වේච්ඡාවෙන්ම පාර්ලිමේන්තුව විසිරුවන්න පෙබරවාරි මාසය ඇතුළත කටයුතු කළ යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂය තුල දැන් සාකච්ඡා වෙමින් තිබෙනවා. ඒ සාකච්ඡාවට අනුව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ පෙබරවාරි විසිරුවා හැරලා සිංහල අලුත් අවුරුද්දට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පවත්ව ගන්න. ඒගොල්ලෝ ඒ විදිහේ තීරණයකට ආවොත් ආණ්ඩුවක් හැටියට අපි තීරණය කරන්න ඕන පෙබරවාරිවල ඒගොල්ලෝගේ උමනාව අනුව විසිරුවනවද නැත්නම් අපි දැනට සූදානම් වෙලා ඉන්න ආකාරයට මාර්තුවලම විසිරුවනවද කියලා. පෞද්ගලික කාලයන් තුල ලාංඡනය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් තිබුණා ගරු. නොමේරු ලදරු ඒකකවල ඉන්න දේශපාලඥයන්ට තමයි ලාංඡන ගැන ගැටලු තියෙන්නේ. නව ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදුවන්නේ නව දේශපාලන මතවාද ඉදිරියට එම වැළැක්වීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පුත්කලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 සහ 22 යන ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් පළමුවෙන් අපි අහන්න කැමති දැන් මේ අනුකූල ව්‍යවස්ථා සංශෝධන දෙකක් ඇතුළත් පුද්ගලික මන්ත්‍රී යෝජනා 52ක් විදිහට තමයි විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේනවා කියලා කියන්නේ. මේක විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුද්ගලික උමනාවක්ද එහෙම නැත්නම් මේක ආණ්ඩුවේ මතය අනුව ගේන ව්‍යවස්ථා සංශෝධන දෙකක්? පළමුව අපි දැනගන්න කැමති ඒ ප්‍රශ්නය ආණ්ඩුවෙන් හරියට පැහැදිලි කිරීමක්. මේ 21 සහ 22 සංශෝධන දෙක හුදෙක් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික උමනාවක්ද? එසේ නොමැතිනම් මෙය රජයේ ප්‍රතිපත්තියක් විදිහට ගෙනෙනු ලබන ව්‍යවස්ථා සංශෝධන දෙකක්ද? 21 වෙනි සංශෝධනයේ ඔහු කියන විදිහට සහ ඒ ගැසට් කරලා තියෙන පනත අනුව එහි අරමුණ වෙලා තියෙන්නේ විවිධ මතවාදයන් දරන විවිධ ජාතිකත්වයන් නියෝජනය කරන දේශපාලන බලවේගවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තිබිච්ච සීමාවන් වෙනස් කිරීම. රටක් ඉදිරියට යන්න සමාජයක් සමාජයේ යහපත් දිශාවට ප්‍රගමණය වන්න නම් අලුත් මතවාදයන් අලුත් මතවාදී ප්‍රවණතාවයන් සමාජය තුළ ඇතිවිය යුතුයි. ඒවට යම්කිසි දේශපාලන බලයක් ලැබිය යුතුයි. සාම්ප්‍රදායික පරණ දේශපාලන පක්ෂවල තියෙන යල්පැන ගිය දේශපාලන මතවාදයන් අලුත් පරම්පරාව ප්‍රතික්ෂේප කරමු. අද අපේ රටේ ගත්තත් තරුණ පරම්පරාවගේ අපේක්ෂා වෙන්නේ මේ UNP ශ්‍රී ලංකා පරණ යල්පැන ගිය දේශපාලන ප්‍රතිපත්ති වෙනුවට නව අලුත් දේශපාලන ප්‍රතිපත්තියක් දේශපාලන අදහසක් කරලියට ආ යුතුයි කියන. එවැනිවට ඉඩ ලැබෙන එකක් තමයි මේ ප්‍රතිශතයේ යම් අඩු කිරීමක් කිරීම. නමුත් මේකෙන් වෙන්නේ බරපතල විදිහට නැවත ඒවා මුළුමනින්ම ඩෝසර් කරලා චප්ප කරලා දැමීම. එතකොට අලුත් දේශපාලන මතවාදයකට ඉදිරියට එන්නේ ඊටපස්සට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දකින්නේ මේක හුදෙක්ම ගෝත්‍රික පන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ. පසුගිය 2016 වසරේ රාජකීය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණපක මහතා කේරියතුරු අත්අඩංගුවට ගැනීම සිදු වූ ආකාරය පිළිබඳව අභිමානී කාන්තා සංවිධානය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අභිමානී කාන්තා සංවිධානය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඩලි චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස සේවය කළ ප්‍රදීප් අල්විස් නැමැති තැනැත්තාගේ නිවසට කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පිරිසක් පසුගියදා බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියකට අදාළවයි. පැමිණිල්ල ඉදිරිපත් කරමින් අදාළ කාන්තා සංවිධානය සඳහන් කර සිටින්නේ වරින් තුනමැතිව පොලිස් නිලධාරීන් 7 දෙනෙකු අදාළ නිවසට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී කාන්තාවක් පමණක් නිවසේ සිටි ඇති බවයි. මීට සති දෙකකට උඩදී අත්අඩංගුවට ගත්ත පාටලි චම්පික රණවක ඇමතුමාගේ රියදුරු වශයෙන් සේවය කරපු අපේ අල්විස් මැතිතුමා නැති වෙලාවේ පොලිස් නිලධාරී 7 දෙනෙක් නිවසට පැමිණිලා කිසිම වරෙන්තුවක්වත් කිසිම ලියවිකිල්ලක් නැතුව කාන්තාවක් තනියෙන් ඉන්නකොට ඇවිල්ලා සම්පූර්ණ පැය දෙකක් ගෙදර ඉඳගෙන ගේ සම්පූර්ණ පරීක්ෂා කරලා තියෙනවා. විවිධ ප්‍රශ්න මේ කාන්තාවගෙන් අහලා තියෙනවා. ලිපියක් හදලා මේ කාන්තාවගෙන් ඒකට අස්සන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ එයාගේ ඇස් දෙක ඇත්තම පේන්නේ නැහැ. සනීප කාන්තාවක් මෙතුමිය කණ්ණාඩි දෙක දාගන්නවත් අවස්ථාවක් දීලා නැහැ. එකපාරක් එතන අස්සම් කරාම නැහැ. මේක වැරදි වෙන තැනක අස්සම් කරන්න කියලා තියෙනවා. මේක මේ රටේ වෙන්න ඌමනා නැති දෙයක්. ඒක අද දින අපිට සිද්ධ වුණා වගේ හෙට දවසේ ඔබට සිද්ධ වෙන්න පුළුවන්. මේ රටේ පොලිස් කොමිසමක් තියෙනවා. මේ රටේ පොලිස් නීති රීතියක් තියෙනවා. ගේකට එන්න ඕනේ කොහොමද කියලා දන්නවා. කාන්තාවක් පරීක්ෂා කරන්න එනවා නම් එතන කාන්තා නිලධාරිනියක් සිටින්න ඕනේ. ඒ නිලධාරිනියක් නැතුව පිරිමි විතරක් හත් දෙනෙක් ඇවිල්ලා තනි කාන්තාවක් ඉන්න තැනකට ඇවිල්ලා තමයි මේ පරීක්ෂණ කළා තියෙන්නේ.
ඒ අල්විස් මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා තමයි මේගොල්ලෝ මේ විදිහට පැමිණලා තියෙන්නේ. ඊට අමතරව දවස් දෙක තුනක්ම පොලිසිය සම්පූර්ණ ගේවට පරීක්ෂා කර කර වටේ ඉන්න මිනිස්සුන්ට පිස්තෝල තියතිය අල්විස්ද කී කියලා තියෙනවා. මේ ජනාධිපතිතුමනි, ඔබගේ ජනාධිපති ධුරයේ ඇතුළේදී මෙවැනි කාන්තාවන්ට හිංසන වෙයි කියලා අපි කිසිසේ සිතුවේ නැහැ. පොලිසියට මේ විදිහට හැසිරෙන්න ඉඩ දෙන්න එපා. ඔබතුමා මේ ගැන අවධානය යොමු කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනු. පසුගිය 2016 වසරේ රාජකීය ප්‍රදේශයේ සිට ඌරේ අනුතුරින් සංදීප් සම්පත් නැමැති තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඩලී චම්පික රණකෝ මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනුණා. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු අතර නඩුව පසුගිය 24 වනදා කැඳ වූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් 105 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ එදින නියෝගකඩ සිටියේ. එසේම ඔහුට සෑම මාසකම අවසන් ඉරු දින පෙරවරු 9-12 අතර කොළඹ අපරාධ කොට්ටාශයට වාර්තා කළ යුතු බවද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගකඩ සිටියා. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට ප්‍රථම පක්ෂය තුළ ඇති අල්පොත විසඳාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. එකොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ අතර මෙම මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය මාධ්‍ය ජානක වක්කුඹුර මහතාද එක්ව සිටියා. පැංගිරි ගොයියෝ ගොවිතැන කරන්නේ නැහැ. ඊ ලීටරේ පහුගිය කාලේ 1500 2000ට අඩු වුණා. මේ ගැන හොයලා බැලුවහම වෙනත් රටකින් මෙරටට ගේනවා පැංගිරි කියලා නෙමෙයි, වෙනත් කෝඩ් එකක් නමින් කිමිකල් එකක්. මේක ගෙනහල්ලා තමයි මේ රටේ ගොවියා නැති කරන්න පහුගිය ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ. බලාපොරොත්තු වෙන ඉදිරි දින කීපයක් ඇතුළත ඒ ගේන දේ සම්පූර්ණ අත්හිටවනවා, නවත්තනවා. රාජිත් සේනාරත්න මන්ත්‍රීතුමාගේ නීතිඥවරයා ඉතාමත්ම බරපතල ප්‍රකාශයක් කරනවා. ඒ නීතිඥවරයා කියනවා තමන්ගේ සේවාදායකයට රජයේ රෝහල් පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ කියලා. මේ මෙහෙම කියන්නේ කාටද? මේ මෙහෙම කියන්නේ අර සුවපති කියලා සම්මානයක් හම්බ වෙච්ච, ඒ වගේම අවුරුදු 4 මාරක් මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් හිටපු රාජිත සේනාරත්න පිළිබඳව. ඒ නිසා අපි කියනවා දැන් රාජිත සේනාරත්න ඇමතිතුමා ඇත්තටම මේ රජයේ රෝහලකට නොයන කාරණේ පිළිබඳව අපට හොඳ අවබෝධයක් දැන් එනවා. සමහර අය උත්සාහ ගන්නවා ඩීල් තියෙනවා, ඒ ඩීල් එක්ක තමයි මේ ගනුදෙනුව යන්නේ කියලා. මම පැහැදිලිව දන්නවා රාජිත සේනාරත්නත් එක්ක අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් ඩීල් එකක් නැහැ. මහමෙතිවරණේ ගියාට පස්සේ වැඩි කණ්ඩායම මුතුමල්ලා ගවන්නට සම්බන්ධ කරගෙන සිද්ධ වෙනවා. කිසිම හේතුවක් නිසා ගන්නෙම නැහැ. ඒ වගේම රිෂාඩ් බදුරුද්දීන් කොහොමවත් ගන්න නැහැ. විශ්වාසයෙන් කියනවා අපි නියත වශයෙන්ම ලබන අප්‍රේල් මාසේ මේ කිසි කෙනෙක් නැතුව සත්‍තිමත් රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. අනාථ මාරුතේ කුණාටු සාගරේ සම්පූර්ණම අනාථයි නන්නත්තාරයි. එනිසා එක්සත් ජාතික පක්ෂයේ මං හිතන්නේ විපක්ෂයේ කාර්යභාරය කරන්න ඉස්සෙල්ලා පක්ෂයේ තියෙන අර්බුදේ බේරගත්තොත් හොඳයි. අපි ඉදිරියටත් මේ රටට අහිතකන කිසිම කිසුමක් අත්සන් කරන්නේ නැහැ. දැන් ඒක ජනාධිපතිතුමා මේ පිළිබඳ වෙනම සොයා බැලීමක් කරනවා මේ රටේ අත්සන් කරන සෑම කිසුමක් පිළිබඳව. වැලිකඩ බන්ධනාගාරයේ අලුත් වැඩියා කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමේ උත්සවයක් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. වැලිකඩ බන්ධනාගාරයේ අලුත් වැඩියා කටයුතු සිදු කිරීම සඳහා එහි වර්ණ ආලේප කිරීමේ කටයුතු ආරම්භ කිරීම සහ අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍යයන් බන්ධනාගාරය වෙත ලබා දීමේ උත්සවය අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදී සියලු අලුත් වැඩියා කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම සිදු කෙරුණේ නිපොලක් ආයතනය මගින්. රජයේ මගින් උසාවි ගොඩනැගිලි හදන්න උගාක් සල්ලි වියදම් කරලා තියෙනවා. නමුත් බන්ධනාගාරවල තත්ත්වය ඉතාමත් ඛේදජනකයි. මේ ප්‍රධාන බන්ධනාගාරයේ දිහා බැලුවහම කෙනෙක් මෙතනට ඇතුල් වුණාම මෙතන කිසිම ප්‍රියජනක දර්ශනයක් නැහැ. මන් තීරණය කළා රජයෙන් සල්ලි බලාපොරොත්තු වෙන්නේ නැතුව දානපතින්ට ආරාධනා කළා ඉතා ඉක්මනින් අවශ්‍ය බඩුමුට්ටු ටික සපයාගෙන රැඳවියන්ගේ ශ්‍රමදායකත්වයත් එකතු කළා ඉක්මනින් මේ ඉදිරිපස තියෙන ශාලාව ටයිල් කරලා අලුත් සීට් දාලා පේන් කළා සෑදීමත් මුළු බන්ධනාගාරයේම තීන්ත ආලේප කිරීම සහ අලුත් වැඩියා කටයුතු කිරීම. ඒ වගේම මේ බන්ධනාගාරයේ තුල මරණ දඬුවම සඳහා නියම වී තිබෙන අය ජීවිතාන්තය දක්වා හිර දඬුවමට පත් කිරීමේ ක්‍රියාවලියක්, ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලබා තියෙන අයගේ දඬුවම් කාල සීමාව ඔවුන්ගේ හොඳ කල් ක්‍රියාව මත අඩු කිරීමේ
ක්‍රියාවලියක් පිළිබඳව වැඩ කටයුතු සිදු වෙලා තියෙන්නේ ඉතාම මන්දගාමි අන්දමට. ඉදිරියේදී අපි මාසිකව මේ පිළිබඳව සමාලෝචනයන් කරලා හොඳ කල් ක්‍රියාවෙන් වැඩ කටයුතු කරන රැඳවියන් දෙන්න පුළුවන් සෑම සහනයක්ම ලබා දීලා ඔවුන් සමාජගත කිරීමේ වැඩපිළිවෙල අපි ඉක්මන් කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. මිනිස්ට්‍රියෙන් අපෙන් රික්වෙස්ට් එකක් ආවා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඉන්න තැන්වල ගොඩක් අපේ තීන්ත අලුත් වැඩියා කරන් තීන්ත අවශ්‍යලා තියෙනවා කියලා. ඉතින් අපි කම්පැනික් වශයෙන් අපේ සමාජ සත්කාරයක් හැටියට අපි අද වැලිකඩ බන්ධනාගාරයේ තීන්ත ගන්න තීන්ත ලබා දුන්නා. සහල් මාෆියාවේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස ආණ්ඩුව සිටින බව සමස්ත ලංකාව ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ දමන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. හාල් මාෆියාව පිළිබඳව රටේ ලොකු අවධානයලා තියෙන මොහොතක පහුගිය දවසේ සතොසට අයත් සහල් කිලෝ ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් සත්වාහාර වලට නිකුත් කරපු වාතාවරණයක් ඇතුලේ අපි අද තමත් අපි හිලිදරව්වක් කරනවා. විදුල වික්‍රමනායක ඇමතිවරයා පියල් 70 ගණන් වලට 80ට තිබුණු හාල් පියල් 90ටට 99ට ගැසට්ුනේ කොහොමද මේක අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔහු ප්‍රකාශ කළා. හාල් මාපියාවේ ඇත්තටම ප්‍රධාන කොටස්කාරයෙක් විදිහට ආණ්ඩු ඉන්නවා. සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ මේ අවිල මුදල් අමාත්‍යාංශයේ අගමැතිතුමා යටතේ සත්වසට හාල් විකිණීමට අදාළ නිර්දේශ ප්‍රතික මේක ඇතුලේ යොදලා තියෙනවා. ඒ අනුව මෙම සහල් විකිණීමට දීලා තියෙන කීරි සම්බා රුපියල් 108ට රතු නාඩු රුපියල් 77ටත් සුදු නාඩු රුපියල් 77ටත් තමයි නිර්දේශ කරලා තියෙන්නේ. එතකොට දැන් අපි අහන්නේ සතොසේ මේ ගානට හාල් විකුණනවා. මෙන්න මේකයි තියෙන ප්‍රශ්නේ. ඊළඟ මේකේ විශේෂත්ම කාරණේ තමයි දැන් මේ ආණ්ඩුව එන්න කලින් ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකින්ගේ සංගමයේට ආයත මෝල් හිමියන්ට රුපියල් 40 ගානේ නාඩු වී කිලෝ එක රුපියල් 41 ගානේ සම්බා වී කිලෝ එක රජයේ ගබඩා වලින් නිකුත් කළා. ඒගොල්ලෝ ඒකට 90 වී කිලෝ 100ට හාල් කිලෝ 65ක් සතොසට දෙන්න බැඳිලා ඒ 90 රුපියල් 70 ගානේ ආහල් කිලෝ එක සතොසට නිකුත් කරා. රුපියල් 40ට ගත්ත වී වලින් හාල් කරලා රුපියල් 70 ගානේ සතොසට හාල් නිකුත් කරා. එම හාල් කිලෝ එක රුපියල් 75ක සිල්ලර මිලකට විකුණන්න තීන්දුවක් තිබුණා. එතකොට ඒක එකක්. හැබැයි දැන් මේ ආණ්ඩුවට පස්සේ මොකද කරේ? මේක වෙනස් කරා. එත් සමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා ජලිතමයම මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.